சுபதாசா, அதை தப்பி விசேஷம் கதாகரணும் தவ இத்தாம சுவிசேஷி மாத்திருக்காவ பிளிபந்தவ ஏத்தமாய் மே லிங்கிக கிரியாவளி வேக வடிக்கரகானே கொஹமது கேனுக்கு ஏக தெகுண தெகுண கரகான புலுவந்த ஏக்கம எஹி தீன அவசியதாவே அபி மேகன அவதானியம் கிரி மிதாம் வெதகத்தினோம் போக வெலாவட்டு புருச பார்ஷய ஹிதன காரணியாக தமாய் இதா வேகேங் வடா வேகவத்த மே கிரியாவ சிது கிரியம் வடா ஹொந்த பவ சா காந்தாவாக் மேக்கிங் இதாம இஹர திருப்தியாக லபனவாய் கேனக அபாதர தீன இதா விஷால விசுவாசியாக பாட்ட பத்தலா தீனோம் ඇත්තදම කාන්තාවක් මේකට කැමතිද හැම කාන්තාවක්ම එක වගේම මේ අධික වේගයේ බලාපොරොත්තු වෙනවද කියන දේ මේ ගැන විමසා බැලීම ඉතාම වැදගත් වෙනවා බොහෝ වෙලාවට ලෝකේ පුරා කරලා තියෙන සමීක්ෂණ වලට අනුව පෙනී යන දේ නම් සාමාන්‍යයෙන් කොහොමදත් පුද්ගලයා අනුව එහි රුචිකත්වයේ වෙනස් සමහර අය කැමති ටිකක් වඩා වේගෙන් මේ ක්‍රියාවලිය සිද්ධ කරනවාට නමුත් සමහර අයට ඒක ඉතාම මෘදු විදියට මට සිලුට විදියට සිද්ධ වීමයි අනිත් අයගේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ඉතින් ඔබ දන්නවා සමහරක් අය ඉන්නවා ටිකක් රිදෙනවට කැමති වඩා වැඩි වේගයකින් සිද්ධ වෙනවට කැමති වෙනස් ඉරියව් භාවිතා කරනවට කැමති මේ වගේ පුද්ගල ෘජිකත්වයන් මත මෙම ලිංගික ක්‍රියාවේ වේගය සහ ක්‍රමවේදත් රඳා පවතිනවා මේ අතර පොදු වේ ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් හැමෝම කැමති වන ආකාරයේ කුමක්ද කෙනෙක් ගත්තොත් බොහෝ ලඳුන් කැමතිවන්නේ ආරම්භය ඊටාම මෘදු විදියට සුමට විදියට සිද්ධ වෙලා අඩු වේගයකින් ක්‍රමානුකූලව සිද්ධ වෙලා අය සුරතාන්තයට පත් වෙන්න ආසන්න වෙනකොට වඩා වැඩි වේගයකින් ඒ සිදු කිරීම තමයි බොහෝ කාන්තාවන් කැමති කියන බව යම් යම් පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන කාරණය. ඒ නිසා ඔබටත් පුළුවන් මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. මුල ඉඳලම හදිස්සි වෙන්න එපා. අපි දන්නවනේ උනාට වඩා හදිස්සි වුණාම අර කියන්නේ කොරස් කඩේ අත දාගන්න බෑ කියලා. ඒ නිසා ක්‍රමෙන් පටන් ගන්න. හෙමීට ආරම්භ කරන්න. අයවත් ක්‍රමානුකූල උත්තේජනයට ලක් වෙනකොට ක්‍රමානුකූලව ඔබ අය පිබිදෙන වේගය අනුව ඔබේ වේගය වැඩි කර ගැනීමට ක්‍රියා කරන්න. එවිට ඔබටත් ඇයටත් ඉතා ඉහළ රසවින්දනයක් ලබා ගැනීමේ අනිවාර්ය හැකියාවක් තියෙනවා. එතකොට මේ වේගය ඕනෑවට වඩා හෙමින් යනකොට ඒකත් ප්‍රශ්නයක්. සමහර වෙලාවකදී අපිට කාලය නැහැ. වෙලාව නැහැ. එතකොට බොහෝ වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලිංගික ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ උපදේශන සේවයට එන අය ගත්තාම විවිධ ගැටළු වලට ආවත් අපි කාරණා සොයලා බලනකොට මතුවෙන කාරණේ තමයි ඔවුන් අතරේ ප්‍රමාණවත් ලිංගික ක්‍රියාවලියක් කාලෙකට සිද්ධ වෙලා නැහැ. කාලෙකින් සිද්ධ වෙලා නැහැ. මේ ඉතාම අහිතකර ක්‍රියාවක් බවයි මනෝවෛද්‍ය විද්‍යාවට අනුව පෙනී යන්නේ. එසේනම් ඇයි මේක වෙන්නේ? මේකන හොයලා බලනකොට කියන කාරණය තමයි අපිට කොහින්ද වෙලාවක් උදේ පාන්දර නැගිටිනවා මහරෑ වෙලා ගෙදරින් ඉන්නේ රාජකාරි බහුලයි. සමහර වෙලාවට ව්‍යාපාරයක් ගෙදරම ඉඳගෙන කරත් ඒ සඳහා යොමු වෙන්න වෙලාවක් නැහැ. එක්කෝ දෙමාපියෝ ටික දරුවෝ ටික නෑයෝ ඔක්කොම ටික ගෙදර ඉන්නවා. මේ නිසා අපිට නිසි වෙලාවක් නැහැ. සමහරට ගෙදරක තියෙන ඉඩකඩ කාමර පහසුකම් මේ සියල්ල අපිට බලපානවා අපේ ලිංගික ජීවිතය ඈත් කරලා දාන. නමුත් ඔබ දන්නවද අපිට පුළුවන් මේ ක්‍රියාවලිය වේගවත් කර ගැනීම තුළ ඉතාම අහඹු ලෙස ඔබට ලැබෙන කාලය ප්‍රයෝජනයට ගන්න මතක තියාගන්න. ඔබ සමහර විට ඇඳුම් මාරු කරන වෙලාව වෙන්න පුළුවන් උදේ පාන්දර. ඔබ දැන් රැකියාවට යන්න යන්නේ දරුවෝ ටික එළියේ අම්මා හරි කවුරු හරි බබාලා ටික බලා ගන්නවා. ඔව් ඔබ දෙදෙන දැන් ඇඳුම් අඳින වෙලාව විනාඩි දෙක තුනක් මේ කරනවා ඔබට පාවිච්චි කර ගන්නට පුළුවන්. ඒ එක්කම සමහර වෙලාවකදී ඔබ ඉයුම් පිහුම් කටයුත්තක් කරන වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දරුවව පාසලට ගෙනහිල්ලා ආපු වෙලාව වෙන්න පුළුවන්. ඒ අතර වාරේ ඔබ මතක තියාගන්න අපිට මේ සඳහා කාලය හොයා ගන්න පුළුවන්. ඇයි අපිට මේකට වෙන වෙලාවක් යොදා ගන්න බැරි? ඔබට වෙන උත්සවයක් ආව නම් වෙඩින් එකකට යන්න වුණා නම් රූපලාවන්‍ය කටයුතු සඳහා ඔබ ඇපොයින්ට්මන්ට් එක දා ගන්නවා. ඔහු දේවල් වලට අපි වෙලාව වෙන් කර ගන්නවානේ. ඇයි මේ සඳහා අපිට සුළු වෙලාවක් වෙන් කර ගන්න බැරි? ටිකක් ප්‍රමාද වෙලා බුදිය ගන්න. ටිකක් වේලාසනින් නැගිටින්න විනාඩි කීපයක්. ඒකම අහඹුව ඔබට ලැබෙන වෙලාව ප්‍රයෝජනට ගන්න. හදිසි ඔබට කාර්යාලයෙන් ටිකක් වේලාසනින් එන්න පුළුවන් වුණා නම් බිරිඳත් ඔබත් වහාම මේ ගැන කතා කරගන්න. ටිකක් කලින් ගෙදර එන්න. අතරමඟ සමහර විට ඔබට මේ සඳහා ස්ථානයක් තෝරගන්න පුළුවන්කම ලැබේ. ඒ විතරක්ද ඔබට සමහර වෙලාවට ඉතිරි වෙච්ච නිවාඩුව ඇති. ඒ එක්කම අපි සමහර අවස්ථාවල් තියෙනවා ඔබට ලැබෙන වෙලාව අපි අපතේ යවා ගන්නා සමහර අවස්ථා. මොනවද ඒ වගේ වෙලාවල්? ඔබ බලන්න සමහර අවස්ථාවකදී අපිට මධ්‍යම රාත්‍රියේ හිටපු ගමන් ඇහැරෙනවා. බොහෝ දෙනෙක් කියන ඔබටත් ඒ අත්දැකීම ඇති. සමහර වෙලාවට ඔබට වොෂ්රූම් එකට යන්න ඕන වෙලා ඇහැරුණා නම් ඒ ඇහැරිච්ච වෙලාවත් ඔබට මේ සඳහා ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඔබේ සහකරු හෝ සහකාරියට පොඩි තට්ටුවක් දාලා අවදි කරගන්න. අනිත් එක මෙන්න මේ වෙලාවේදී කේන්ති යනවා නම් එපා වෙනවා නම් තරහ හිතුණා නම් ඒකට හේතුව තමයි ඔබ මනසෙන් ඉවත් කරගෙන තියෙනවා මේ සම්බන්ධතාවය පැවත්වන්න ඕනේ කියන කාරණාව. මේ හැම දෙයකටම බලපාන අපි මානසිකව සූදානම් වෙලා
ඉන්නවාද ඔබ දෙදෙනා ලිංගිකව එකතු වෙන්න ඕනේ කියන එක. ඒ ආදරය තියනවාද? ඒ ලෙන්ගතුකම තියනවාද? ඒ වුමනාව තියනවාද කියන එක නිසා ඒකත් හදා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මක්නිසාද? ලැබෙන සුළු වේලාව අපි වෙන දේවල් වලට කොච්චර පාවිච්චි කරනවද? සමහරට වෙනත් අයගේ උපදූ පහන්න, රටේ තොරතුරු හොයන්න, වෙන කාගේ හරි විස්තරයක් අහන්න, කාට හරි කෝල් එකක් ගන්න, මේ දේවල් වලට අපි වියදම් කරන කාලය, අපි වෙන් කරන කාලය එකතු කරගත්තොත් ඔබට පුළුවන්කම තියනවා ඒ වුමනාව වෙන් කරගන්න, ඒ උමනාව හරව ගන්න, ඒක ටර්න් කරලා ගන්න ඔබේ සෙක්ෂුවල් ලයිෆ් එකට, ඔබේ ඒ ආදරණීය ජීවිතයේ අත්විඳීම සඳහා ඔබට පුළුවන් ඒ වෙලාව ප්‍රයෝජනෙට ගන්න. එතකොට මෙන්න මේක අපි මානසිකව සූදානම් වී සිටීම අවශ්‍යයි. මෙන්න මේ වෙලාවට තමයි ලිංගික ක්‍රියාවලියේ වේගය වැඩි කරගන්න ඕනේ. සමහර දේවල් තියෙනවා අපිට අර ක්‍රමවේදයටම එජෙන්ඩා එකටම කරගන්න බෑ. එහෙනම් මතක තියාගන්න අපිට සම්පූර්ණයෙන්ම ඇඳුම් සියල්ල ඉවත් කරලා මේකට ඕන කරන පසුබිම සියල්ලම හදාගෙන හරි විදිහක්ම අපි මේ බෑග්‍රවුන්ඩ් එක මේ සියල්ලම හදාගෙන ඉන්න බෑ. ඒ නිසා මතක තියාගන්න අපිට අවශ්‍ය ටික විතරක් හරි ගස්සගත්තාම ඇති. සමහරක් විට ඔබට මේක සයනේම වෙන්න විදිහක් නැති වෙයි. සමහරක් විට ඔබේ සෝෆා එකේ වෙන්න පුළුවන්, ටීවී එක බලන ගමන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සයනේ හෝ ඔබ කාමරේ වෙනත් ඉරියව්වක වෙන්නටත් පුළුවන්. සියලුම ඇඳුම් ටික සියල්ල ඉවත් කරලා ඒ ඔක්කොම සූදානමක් අවශ්‍ය නැහැ. ඒක හින්දා මතක තියාගන්න අපි මුල් තැන දෙන්න ඕනේ කාරණේ කුමක්ද? මෙහිදී අපි ඉන්ටර්කෝස් එක, එහෙම නැත්නම් ලිංගික ප්‍රවේශය නම් ඔබට වහා මේක කරන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගන්න මේ ප්‍රවේශය ලබා ගන්න දවස පුරාම ඔබට යම් ආකාරයෙන් උද්දීපනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තමයි පොඩ්ඩක් ඇයට විහිළුවක් කරන්න, ළඟ ඉන්න, චූටි කෙනෙක් ඉල්ලක් දාන්න, ඒකම මේ සඳහා ඉඟියක් ගන්න, ළඟින් යනකොට පොඩි ස්පර්ශයක් දෙන්න, ගෙදර අනිත් අයට හොරාට හාද්දක් දෙන්න, මේ ක්‍රියාවලියෙන් දවස පුරා පිබිදීමක් ඇති කරගන්න පුළුවන්. ඔබ රැස්සාවට යන්න පෙර ආතුව මේ පිබිදීම හදාගෙන යන්න. එවිට ඔබට වේගය වැඩි කර ගැනීම තුළ ඔබට අඩු කාලය තුළදී ඉහළ ලිංගික තෘප්තියක් ඇති කරගන්න පුළුවන්. මක්නිසාද? ඔබ දවස පුරාම පිබිදිලා ඉන්නේ. ඒ හින්දා එකතු වෙන්න ගත කරන කාලය පොඩි වුණාට කමක් නැහැ. ඉක්මනින් සූදානම් වෙන්න, ලැබෙන චූටි වෙලාව ප්‍රයෝජනට ගන්න. ඔබට ඉතාම රසවත් යුග ජීවිතයක් ගත කිරීමේ හැකියාව අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවා මේ ක්‍රමවේද අනුගමනය කරන්නේ.